පහුගියදවසේ අපි දැක්කා මේ විදුලි බල පනත ඉතාම තීරණාත්මක කෙටුම් පතක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ ආණ්ඩුව දැනටම ප්‍රකාශයට පත් කරලා තියෙනවා ලබන සතියේ වගේ වෙද්දී අලුත් කම්කරු පනතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම් වෙනවායි කියලා. ආණ්ඩුව ටිකක් තමන්ගේ දුරකාලයේ අභිබව තීන්දුව ගනිමින් ඉන්නව නේද? මම මේ මෑතක ඇහුවා පනත් මම හිතන්නේ 100 ගණනක් සම්මත කරගනිමින් හෝ සම්මත කර අවසන් කිරීමට කටයුතු කරමින් ඉන්නවයි කියලා. අත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයට පත් උනේ 2022 මැයි මාසයේ අගමැති ජූලි මාසයේ ජනාධිපති. දැන් ඒ ජනාධිපති වෙලා අවුරුදු දෙකට දැන් මේ කිට් වෙමින් ඉන්නේ. හිතන්න අවුරුදු දෙකේ කියන්නේ දවස් 700ක් විතරනේ. එහෙම ගත්තාම පනත් 100 ගණනක් ගේනවයි කියන්නේ හැම දවස් 4ට 5කට සැරයක්ම මේ පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරනවා. මම දන්නේ මන්ත්‍රීවරුන්ට ඒ තරම් වේගයෙන් මේ ගේන අනපනත් කියවලා තේරුම් අරගෙන මේවට මේ පිළිබඳ තීරණ ගන්න ඉඩක් තියෙනවද? අත් වශයෙන්ම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම මේවයි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කළමනාකරණය දියුණු කිරීමට තාක්ෂණය ගැන අපි කවුරුවත් ඒකට අකමැති වෙනවා කියන එක නෙවෙයි. නමුත් ඒ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමයෙන් දැන් විදුලිය අන්තිමට මේකේ ස්විච් එක මේ ලංකාවෙන් එළියට නම් යන්නේ කෝ අපි එතකොට සිකියුරිටි කොහෙද සුරක්ෂිතතාවයේ තියෙන්නේ ස්වෛරීත්වය කොහෙද රැඳෙන්නේ මොනවද රටේ කියලා අන්තිමට ඉතුරු වෙන්නේ අපිට මොනවාක්වත් ඉතුරු වෙන්නේ